පටන් ගත්තා මේ අන්තිම මාසේ ත්‍රිලාල් වැඩසටහන. අනේ මාමේ මේ මෙන්දරන් උඹ හැ එක වැරද්දක් කරන්නේ නා ත්‍රිතාල් එක ත්‍රිලාල් කියන එක විතරයි. අද මොකද්ද මේ අන්තිම මාසේ කියලා කියන්නේ තව වැරද්දක් කරන්නේ. උඹ දන්නා මොකද්ද ಅದ කියන්නේ? තකෝ මේ අන්තිම මාසේනේ. අන්තිම මාසේ නේ කොහොමද මේ දෙසැම්බර් මාසේ මේ තුන්වෙනි මාසේනේ තාම. දෙසැම්බර් කියන්නේ මොකද්ද? දෙසැම්බර් කියන්නේ මම 12 වෙනි මාසේනේ. 12 වෙනි මාසේ අකෝ මාර්තු මාසේනේ. ඔය ඕන් කියනවා ඉතින්. මාර්තු නෙවෙයි මල්ලියකට කියන්නේ. ඔව්. මැදින්. මැදින්. හ්ම්. මට තේරුණා. මොකද්ද? මේ සිංහල ක්‍රමයට. හාරිය තාරි ඔයාවේ. හා මේදි මාවත් දාන්න දේවල් නේ. අන්තිම මාසේ නම් පටන් ගන්න යන්නේ. හා අන්තිම මාසේ නම් ත්‍රිතාල් වැඩසටහන පටන් ගන්න තමයි දැන් යන්නේ. මල්ලි ඔව් මාමේ දැන් මෙහෙමනේ මෙහෙම කිව්වේ දැන් මේ සිංහල කමෙටනේ මල්ලි යන්නේ වැඩේ සිංහල කමෙටනේ වැඩේ යන්නේ ඔව් දැන් ඊළඟට එන්නේ යන්නේ ශෝක් මාසේ කිව්වේ බක් මාසේනේ හරියට හරි එතන තමයි පටන් ගන්න එතන තමයි එක සිංහල කමෙට අන්න හරි අම්මේ හරි හරි ඔය කවියලක් කියනවා මල්ලි කවියල දිනවද නැත්තම් අම්මේ කියමුකෝ ආයිබා මගේ අම්මේ මෙන්න මෙම කියන්නේ හා බක් මාස වෙසඟක පොසොන් වසල මාස නිකිනි විනරවප් ඉල්ලුඩුවප් මාස තුරවම් මාස මැදින් මාස දෙතස ඔබට සෙටක් වෙයි නිතර ඩොලස් මාස ආන දක වැඩේ අම්මේ හරි අපූර්වින් මාවේ ඕ හරි මගේ අම්මේ ඒ වගේ එහෙම තමයි කියවෙන්නේ අම්මේ අන්නේ වගේ තමයි සිංහල ක්‍රමයට කවි මාසෙන් කියවෙන්නේ ඔන්න එහෙනම් ඊළඟ බල්ලා එමු ඈ හා මාස කවි වලින් කියන්නේ ඈ තමත් උතුම් වූ ගීතය සංගීතයේ වශයෙන් පැරණෙන් හඳුන්වුවා. අපිට හමු වෙන නාද, මිහිරි නාද, ඒත් එක්කම මිහිරි ස්වරයන් මේ සියල්ලක මේ එකතුව තමයි සංගීතයක් විදියට හැඳින්වෙන්නේ. අපේට ඇහෙන පරිසරය ඇහෙන කුරුළු නාද වෙන්නට පුළුවන්. ගලා යන දිය දහරාවක ඇහෙන නාදය වෙන්නට පුළුවන්. සුළඟක් හමා යද්දී ගහක කොළ හෙලවෙන නාදය වෙන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකත් සංගීතයක්ද කියලා. ඔව්. एक संगीतया एक मेवा तुला हटगन्ना सरया एक तक मेवा जनितवन्ना मे नादया अपे खानट अपे मनस सोपत्करण तेनिसावे या तपिट संगीत वशेन हादुन्ना नट पुलवा लोके विविध रटवल ए रटवलट अनन्यूनु संगीत पद्धति රටකම් වගේ තමන්ගේ රටට ආවෙනකුණු ජන සංගීත පද්ධතියක් වෙන්න පුළුවන් ගෝත්‍රික වුණු සංගීත පද්ධතියක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ශාස්ත්‍රීය මට්ටමේ පිහිටවා අපි කතා බහ කරන හදාන සංගීතයක් වෙන්නත් පුළුවන් මේ කුමන හෝ සංගීතයකින් කරන්නේ තමන්ගේ සමාජයේ ජන වර්ග කොට්ටාෂය සුවපත් කරන එක මනස සුවපත් කරන එක දැන් ලෝකේ ප්‍රධාන සංගීත පද්ධතීන් පහක් අපි හඳුනා ගන්නවානේ हिंदुस्तानी संगीत पद्धति किल बटीर संगीत पद्धति गमिलान संगीते चीन संगीते अराबी संगीते मे प्रधान संगीत पद्धति पहतु अभी पिहिट वल अभी शास्त्रीय संगीत गुणगागान उत्साह
අපි ගත්තොත් එහෙම මේ සංගීත පද්ධතියෙන් සෑම එකක් කෙරෙහිම ගායනාවන් වගේම විවිධ වාදන භාණ්ඩත් අපිට හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා අපිට මුණ ගැහෙනවා ඒව සමහර වෙලාවට විවිධ ජන සමාජ වලින් ගොඩනගා ගත්තත් පසු කාලීන මේ දියුණු මට්ටමක් බවට දියුණු සංගීත භාණ්ඩයක් බවට පත් කරගත්තු සංගීත භාණ්ඩ අපිට හමු වෙනවා මේ සංගීත භාණ්ඩයන් තුලින් ජනිතවන්නා වූ ස්වරයන් අපේ මනසේ අපේ සිරුර තුල විවිධ ස්ථානයන් ස්පර්ශ කරනවා ඉතාමත් සියුම් ස්පර්ශ කරනවා එය අපිට දැනෙනකොට තමයි අපි ඒක නොදැනීමත්වම සංගීතයක් රස විඳින්නේ අපි එහෙම නැත්තම් ගීතයක් අහන්නේ අපේ ගීතයක් මූණන්නේ අපේ මනස තුල සැරිසරන්නේ ඒ සංගීතයක් අපේ හදවතට ශාරීරියට දැනුණු විට අපි හිතමුකෝ සංගීත භාණ්ඩයක් ගත්තොත් එහෙම අපි වයලින් එක ගමුකෝ උදාහරණයක් විදිහට වයලින් කියන සංගීත භාණ්ඩේ තත් හතරයි තියෙන්නේ හැබැයි මේ තත් හතර තුලින් අපේ ලෝකයකට කතා කරන්න පුළුවන් ලෝකයක් අවදි කරවන්න පුළුවන් ලෝකයක් උද්දීපනය කරන්න පුළුවන් නැවුම් සිතුවිලි ජනිත කරවන්න පුළුවන් හැකියාවක් මේ පුංචි වයලීනය තුල තියෙන්නට පුළුවන් හින්දුස්ථානි සංගීත පද්ධතිය තුල හෝ වේවා එහෙම නැත්නම් බටහිර සංගීත පද්ධතිය තුල හෝ වේවා අරාබි සංගීත පද්ධතිය තුල හෝ වේවා වයලීනය කියන සංගීත භාණ්ඩය කුමන සංගීත පද්ධතියකට එකතු වුණත් අයතේ වුණත් ඒන් ජනිත වෙන හඬ මේ මිනිස් සිතුවිලි උද්දීපනය කරනවා ඒත් එක්කම තමයි මේවෙන් විවිධ පැතිකඩයක් එහෙමත් නැත්නම් විවිධ රූප රාමුමය වීමේ හැකියාවක් වයලීනය කියන සංගීත භාණ්ඩය සතුව තියෙනවා ඒත් එක්කම තමයි අපි තුල තියෙනා වූ තවත් අපූර්වතම ස්වර පද්ධතියක් පිහිටවලා අපි නිර්මාණ කරගත්තු සංගීත භාණ්ඩයක් තමයි පියානෝ කියන්නේ. අපි බටහිර සංගීත පද්ධතිය තුලදී අපි මේකේ ස්වර වාද්‍ය භාණ්ඩයක් විදිහට පියානෝ අපි හඳුන්වනවා. අපි පෙරදිග සංගීතයට එනකොට හින්දුස්ථානි සංගීතයට එනකොට හාමෝනියම් කියන සංගීත භාණ්ඩය තුළ මේ හා සමාන මේ ස්වර පද්ධතිය තුළම මේක තුළ තියෙන්නේ ගණිතමය සංකල්පය මේ ගණිතමය ක්‍රමවේදයක් තියෙන්නේ මේ ස්වර පිහිටීම තුළ අපි පද්ධතියන් තුළ ඒ උච්චාරණය සහ ඒ ස්වර හැසිරීමේ ක්‍රමවේදයන් වෙනස් වුණත් මේ ජනිත වෙන ස්වර හඬ එහෙම නැත්නම් ජනිත වන්නා වූ නාදයන් වල සමානතාවයක් තියෙනවා එනිසාම තමයි අපි පියානෝ වාදනය කරලා වෙන්නට පුළුවන් හාමෝනියම් වාදනය කරලට වෙන්නට පුළුවන් අපි මේ කුමන සංගීත භාණ්ඩේ වාදනය කරත් අපි එකම ආකාරයෙන් ගයන්න අපි පෙළඹෙන්නේ අන්න ඒ නිසාවයි අපි දේශීය ගීතයක් වුණත් පියානෝ එකෙන් වාදනය කරලා අහන්නට පුළුවන් ඒක රස වින්දනයට හෝ එහෙම නැත්නම් තමන්ගේ සංගීත පද්ධතියට සංගීත ජීවිතයට හානියක් වෙන්නේ නැහැ අපේ මනස සුවපත් කරන්නේ කොයි අවස්ථාවේද අපිට පුළුවන් වෙනවා ඒ සංගීතය වැළඳ ගන්න. ඒ නිසාවෙන් තමයි පියානෝ කියන සංගීත භාණ්ඩය බටහිරට අයිති කියලා අපි පෙරදිග රටවල් වශයෙන් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒක රස විඳිනවා. ඒත් එක්කම අපි අපේ දේවල් වලට ඒව යොදා ගන්නවා. අපේ ගීතයන් වලට යොදා ගන්නට පුළුවන්. අපේ නිර්මාණයන් වලට යොදා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ නර්තනාංගයක පසුබිම් සංගීතය වශයෙන් පියානෝ යොදා ගන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ අපේ විදිහට හසුරුවා ගැනීම. බාණ්ඩ කීපයක් එකතු වෙලා වුණත් අපිට ලස්සන නිර්මාණයක් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි වචන පැත්තකින් තියමුකෝ. වචනාර්ථයන් නොදන්නවා වෙන්නට පුළුවන්. හැබැයි මේ සංගීත භාණ්ඩයන් තුළින් හටගන්නා වූ නාදවලින් ස්වරවලින් ඕනෑම ලෝකේ ඕනෑම ජාතියක් ඕනෑම ජන සමාජයක් ජන කොට්ටාශයක් ඇමතීමේ හැකියාවක් තියෙනවා.
අපි හිතමුකෝ ඒක සිත සුවපත් වෙන භාවනාවක් වගේ සංගීත පද්ධතියක් වෙන්නත් පුළුවන් සංගීත නිර්මාණයක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ආවේගශීලී විදිහේ දෙයක් ඉදිරිපත් කරන්නා වූ සංගීත පද්ධතිය සංගීත කොටසක් වෙන්නත් පුළුවන් සංගීත කණ්ඩයක් වෙන්නත් පුළුවන් ඒ කුමන දේ වුණත් ජන කොට්ටාශයක් එක්ක මෙන්න මේ හැඟීම තමයි පහළ වෙන්නේ මේ වාදනේ ඇහෙනකොට අපිට මෙන්න මේ හැඟීම තේරෙනවා අපිට මෙන්න මේක වෙන්නේ නැති මේකේ මවන වැත්තේ කියන හැඟීම එන්නට පුළුවන් ඒකනේ බටහිර ඔපෙරාවල වුණත් අපිට සමහරක් වචන නොතේරෙන්නට පුළුවන් මේ කතාංගය නොතේරෙන්නට පුළුවන් හැබැයි අපි රස විඳිනවා ඒක තුල ගිලා බැහැලා ඒක දිහා බලාගෙන අපි ඒක රස විඳිනවා ඒ තමයි අපි ඕනෑම පද්ධතියකට කතා කිරීමේ හැකියාව මේ සංගීත භාණ්ඩ සතුව තිබීම කතා ප්‍රවෘත්තියක් අභිනයෙන් හා නෘත්‍ය ලීලාවන්ගෙන් ඉදිරිපත් කරනු ලබන දෘශ්‍ය කාව්‍යයක් ලෙස කතකලි නර්තන සම්ප්‍රදාය හැඳින්විය හැකියි. මෙහි නිජ බිම දක්ෂිණ භාරතයේ කේරළ ප්‍රාන්තයයි. චක්‍යාර්වරුන් දේව පූජා උත්සවවලදී සමූහ වශයෙන් ඉදිරිපත් කළ නර්තන කුඩි ආට්ටම් වූ අතර ඒක පුද්ගල නර්තන චක්‍යාර්කුතු නම් විය. කතකලි ආහාර්‍ය අභිනයෙන් පොහොසත් නර්තන සම්ප්‍රදායකි. චරිතවලට අනුව ඉතා විචිත්‍රවත් අයුරින් සැකසුණු රංක වස්ත්‍රාභරණ හා ඊටම ගැලපෙන සංකීර්ණ වේශ නිරූපණ භාවිත වෙයි. වේශ නිරූපණ ශිල්පියා පත්තුකාරන් ලෙස හැඳින්වේ. මෙහිදී චරිත වර්ග 6කට වෙන් කර ඇත.
കഥകളി നടും ഇതാ ഗംഭീരിൻ ഹെദരിയ യുതു ശരീര നമ്യത അഭ്യാസ രസകിൻ സമന്വിതവേ ദിയുനു രംഗ കലാവക്വന അതര അങ്ക പ്രത്യാംഗ ഉപാംഗ ആദി ചലനയൻ ഗിനഹര ദക്വീമ സന്ദഹ ക്രമാനുകൂലവ സകസുനു അഭ്യാസ മാലാവക് കഥകളി നർത്തന സമ്പ്രദായ സതുയ ಅವರದು ದಹಾಯಕ ದೊಲಹಕ ಕಾಲಯಕ್ ಪೂರ್ಣ ಕಾಲೀನವ ಕಥಕಲಿ ಅಭ್ಯಾಸ ಕಲಯುತುವೆ ಕಥಕಲಿ ಅಭ್ಯಾಸ ಅತರ ಅಸ್ಥಿ ಅಭ್ಯಾಸ ಶರೀರ ಅಭ್ಯಾಸ ಪ್ರಧಾನವೇ ತೆಯ್ಯುಂ ತ ತ ತಂ ಕಿಟ್ಟತಕ್ಕದ ತೆಯ್ ತೆಯ್ಯುಂ ಧಳಂಕ ತಕ್ಕ ಧಳಂಕ ತಕ್ಕ ತರಿ ಕಿಟ್ಟತಕ್ಕ ತಂ ಇದೆ ತಂ ಕಿಟ್ಟತಕ್ಕದೆ ಇದ ತೆಯ್ ತತ್ತೆ ಇದ ತಕ್ಕಿಟ್ಟದಂ ದಿತ್ತ ಇದ ತಕ್ಕಿಟ್ಟದೆ ತತ್ತೆ ತತ್ತೆ ಇದ ತಕ್ಕಿಟ್ಟದಂ ದಿತ್ತ ತಗದ ಕಿಟ್ಟತೆ ತತ್ತೆ ತತ್ತೆ ಕಿಟ್ಟತಕ್ಕ ತರಿ ಕಿಟ್ಟತಕ್ಕ ತಂ മാലി ഓ മാമേ ഇവിടെ ഞാൻ മേവിനെ നട്ടു मैं मोनो नटुंद मार रट पिट गया ने अरे मार रट पिट गया वेला आवे ओबी काय हिल्ला विल्ला हिटी हां ए माली हे इकडे गत कोडा टटुन जाते कोडा नटुंद आदि देत आहे मे मेवा मनोय हरपिंत डांस हरपिंत डांस मे होद्र दाने केने मामे एने मकाट हरपिंत ने मे वडे केने खापिरिंजा डांस रे एकने मा हरीत केने केने बलान ने सो ईलगट एकने गट मे बाथरूम डांस बाथरूम डांस केने मनोय मामे आई बा कर होम कर कर नटाने ने ने ए वडे केने बॉल रूम डांस ने मामे मगे बॉल लगा ती उंडा एक ना ओय कियाने मनोय कियाने मंदन ने बॉल रूम डांस ने वडे कियाने मक्काई मल्ली ओय नटू नटू ओय ओय कियाने मे बटहिर रटवल्ला दीने नटू ने मामे आहा आ देम बलंट याने अपे नटू कोहमद निर्माणात्मक विधिर नटाने कियला हाजी हाजी या देवी सर्व भूतेषु शक्ति रूपेण संस्थिता अपे फेसबुक पेज फॉलो करें लाइक कर दियागं यूट्यूब चैनल सब्सक्राइब कर दियागं ओ तीर दूर कथना अपे फमदा तीर दुकते कथागल
अवे अलुत अदास योजना अभी अंटे अभी वडसन दिखट मिटोने वगोलना नर्तन कला अलुते सिद्धन वेड तीन अभी धनवाद कर तमिल मामे ओं अंट अदे मदीन मसे चलिए तो कितने चलिए तो कितने चलिए।